මෙන්ඩිස් සමග මෙන්ඩිස් කියලා කියපු එකෙත් විශේෂයක් තියෙනවා. ලංකාවේ තුන්වෙනි ටෙලිනාට්‍ය හැටියට නිර්මාණය වෙනවා පලිගුමැනි. වේදිකාවේ තිබිච්ච නාට්‍ය රූගත කරලා ටෙලිවිෂන් එකේ පෙන්වුවා. ඒක නිසානේ ටෙලිනාට්‍ය වුණේ මේක. පූර්ණක කියන යකාගේ චරිතය මම නිරූපණය කළා. ඒකේ යකාව දැකලා තමයි ධම්මජාගුණ මහත්තයා මට ආරාධනා කරන්නේ. ඩෙනිම් කලිසමක් ඇඳගෙන පළවෙනිම රූපවාහිනිය ආවෙත් මම. සූරසේන පට්පට් සම්තින් කියන වචන පවා ඒක ඇතුලේ තිබුණා. මේක හරි ෂෝක්. මේක ලියම් දැවන්ත රෝගී තත්ත්වයක්. ඇත්තටම මේක වෙනස් කරන්න හේතු කාරණා වුණේ ජයන්ත චන්දසිරි. අර ඉන්නේ සූරසේන නෙමෙයි ශ්‍රයන්ත කියලා. මේ ඔක්කොම අද මහා දැවන්ත චරිත. වැඩි අහන්න යන්න එපා, වයස අහු වෙනවා. ඒක නිසා අපේ කතාවටම එමු. බොහොම සුන්දර සරල මිනිසෙක්. සේසත මුදලාලි. කාර්කේ යන ගමන් මට පේනවා කාර්කේ අර වයිපර් එකේ මොකක් හරි හිර වෙලා තියෙනවා. ඒකේ ලියලා නපුරු අයවන් සුභාට කෝල් එකක් දීපා. ඒ වගේම හෙන්රි ජයසේනියන් වැනි මහා දැවැන්ත යුග පුරුෂයෙක්ගේ පුත්‍රයා වන්නට ලැබීම තුල මංගව තියෙන්නේ දැවැන්ත ආඩම්බරයක්. මචන් ශ්‍රියන්ත මම රඟපාල දන්නේ නැහැ. හැබැයි මාව අනාථ වේද දන්නේ නැහැ. අනේ ඒක නම් හරිම සුන්දරයි. මොකද පළවෙනි මතාවටේ දැරියක් එක්ක රඟපෑවේ. අපි දෙන්න අතර පොඩි පොඩි නිකන් ආදරණීය බැම්මක් හදාගත්තා. දේශීය අනන්‍යතාවයේ අපේකම, අපේ හැඩය, අපේ ගුණය, අපේ රසය, අපේ මිනිසුන්ගේ ගුණ සුවඳ, දහඩිය සුවඳ පෙනෙන නිර්මාණ තමයි අතරම සෝම්බිර මහත්තයලා ලිව්වේ. නැවත නිර්මාණයකට යෑමේ අයිතිය වගකීම සහ ශක්තිය ඔබට තියෙනවා. මාවත් ගන්න ඒකට.